විශේෂයෙන්ම අනතුරට පත්වෙච්ච රෝගියාගේ අපි කියනවා රුධිර පීඩනය, ශ්වසනය වගේ දේවල් ස්ථාවර කරයින් පස්සේ ඉක්මනින්ම ස්නායුනාලයේ ශල්‍ය කර්මයක් කළා. ඒ තෙරපීම ඉවත් කළා. ස්නායු නාලේ වටේ තියෙන කොඳුවැට පෙළේ අස්ථායීතාවයක් තියෙනවනම් ඒවා එන දාලා, එමත් නැත්නම් ප්ලේට්ස් දාලා සවි කරලා ඒ රෝගියාව හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කිරීමට සුදුසු මට්ටමට පත් කර ගැනීම ඉතාම වැදගත්. නෙක්ස්ට් න්‍යූරෝසර්ජරි වලින් අපි අද සලකා බලන්න යන්නේ කොඳුවැට පෙළේ ඉහළ කොටසට අනතුරකින් හානියක් සිද්ධ වුණොත් මොන වගේ අවස්ථාවලදීද ඒකට ශල්‍ය කර්මයක් කළ යුත්තේ කියන එක. බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා ඇතැම් රෝග තත්ත්වයන් තියෙනවා මේ හදිසි අනතුරු වුණයින් පස්සේ ශල්‍ය කර්ම නොකිරීම නිසා ඒ රෝගීන් අවශ්‍ය ප්‍රමාණයට පුනරුත්ථාපනය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කොඳුවැට පෙළක් කැඩුනහම රෝගියා හැරවීම වැළඳීම සඳහා අපහසු වෙනවා. මේ නිසා කොඳුවැට පෙළ කැඩිලා තියෙනවා නම් ඒ කොඳුවැට පෙළ නැවෙන්න දිගෑරෙන්නේ නැති වෙන්න ඇන දාලා ශක්තිමත්ව සවි කරන්න ඕනේ. ඊළඟට හදිසි අනතුරින් පස්සේ ලේ ගැලීමක් හෝ වේවා, එහෙමත් නැත්නම් කොඳුවැට පෙළේ වෙනත් ප්‍රශ්නයක් නිසා ස්නායු තෙරපීමක් තියෙනවා නම් අන්න ඒ ස්නායු තෙරපීම ඉවත් කළා ස්නායු වලට අවශ්‍ය ඉඩ පහසුකම් සපයා දීම ශල්‍ය කර්මයක් මගින් කළ යුතුයි. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙන වෙලාවට ශල්‍ය කර්මයක් කිරීම හැකිතාක් ඉක්මනින් අපි කරන්නට ඕනේ. විශේෂයෙන්ම අනතුරට පත්වෙච්ච රෝගියාගේ අපි කියනවා රුධිර පීඩනය, ශ්වසනය වගේ දේවල් ස්ථාවර කරයින් පස්සේ ඉක්මනින්ම ස්නායුනාලයේ ශල්‍ය කර්මයක් කළා. ඒ තෙරපීම ඉවත් කළා. ස්නායු නාලේ වටේ තියෙන කොඳුවැට පෙළේ අස්ථායීතාවයක් තියෙනවනම් ඒවා එන දාලා, එමත් නැත්නම් ප්ලේට්ස් දාලා සවි කරලා ඒ රෝගියාව හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කිරීමට සුදුසු මට්ටමට පත් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ අවබෝධය වෛද්‍යවරුන්ගෙන්ම රෝගීන් තුලත් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම්.